දැන් අපි දකිනවා මෙහෙම දෙයක්. දැන් මේ කරන්නේ මොකද්ද? මේ සමාධිය කියලා මොකද්ද මේ වඩන්නේ? ඒකට හේතුව මොකද්ද? සමාධිය ප්‍රඥාව පහළ කරනවා කියන්නේ ඇයි? මේක හරි ගැඹුරු සියුම් කෙනා. කොහොමද සමාධියක් අපි ප්‍රඥාව පහළ වෙන්නේ? මොකද්ද හිතේනේ සිද්ධාන්තය එතන? අපි මේ දකින්න ඕනේ. ඇත්තද මේක හරි ගැඹුරු හරි වැදගත්. සීලයක් නැතුව ඒ සමාධිය පහළ වෙන්නේ නැද්ද? මොකද්ද සමාධිය කියන්නේ? ඒක ඇයි සීලය මොනවද කරන්නේ? වෙන්නේ කිහිප පහළ වෙන්නේ නැද්ද? මොන සීලෙන්ද සමාධිය පහළ වෙන්නේ? වතකින්ද? වතකින් සමාධිය පහළ නම් අද අරිහත් වෙ ඉහිං ඉවරයි මිනිස්සු. වතේ ඒ තරම් හකින අය ඉන්න. වතෙන් පුළුවන් නම් එහෙම සමාධිය පහළ කරන්න. සමාධියෙන් ප්‍රඥාව පහළ වෙනවනම් වතවලින් අරිහත් වෙට ගියයි අදත් ඉන්න ඕනේ. මොකද ඒ තරම් වත රකින අය ඉන්න. බොහොම සූක්ෂම බොහොම හොල්සියෙන් ඕනෑකමින් ගොඩක වත කරන්නේ තුන රකින අය ඉන්න. එහෙනම් ඒතර වතකින් බලගුණාම අහලා බලගුණාම ප්‍රථම ධානයවත් නේ. ඒගොල්ලෝම කියනවා. එහෙනම් සීලයෙන් සමාධියක් හටගන්න. කොහොමද සීලිය හටගන්නේ? මේ ආර්ය සීලියම ගත්තොත් අපිට විශේෂයි. නැ ආර්ය සීලිය තුලින් සමාධියක් හටගන්නවා කියලා කියනවා. ආර්ය සීලිය කොහොමද හටගන්නේ? දැන් මේකත් අපි දකින්න ඕනේ. සංවරත් හිින සීලං කියන එක දකින්න ඕනේ. සංවරත්යේ පිහිටීම සීලය. ඒතර අපි කොහොමද ඒකට ඉන්නේ? අපි ඒක ලබා ගන්නෙ මොන එකෙන්ද? මෙන්න මේක දකින්නකොට අපි දකින්න ඕනේ දුක පිරිහිඳ දැනගන්න, සමුදය දුරුකරන්න, නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න, මාර්ගය වළඳන කියන කාරණා හතරක් තියෙනවා. දැන් මේ ආර්යයන්ට තමයි මේ සමාධිය ලබා ගන්න පුළුවන් මේ සමාජයේ ඉඳගෙන. අනාර්යයන්ට සමාධිය ලබන්න හරි අමාරුයි මෙහෙම සමාජයක් තුල. ඒගොල්ලෝ අලපලා කකා මහා කැලෑවල ගිහිලා මිනිස් පුල්ටක් පේන්නේ නැති වෙයි ඉඳලා ඒ විදිහ වෙනස් ක්‍රමයකින් ඒ සමාධිය ලබා ගන්න. ලැබුණු සමාධිය තියාගෙන ඒක හොඳට ස්ථිර වෙලා බොහොම ඒකට ගැළපෙනකම්ම මිනිස් සමාජයට ඉන්න බෑ. සමාධිය කැඩෙනවා. ආයතර කාම ලෝකෙට වැටෙනවා. අදාස වික්ෂිප්තවටපත් වෙනවා. සමාජ වලින් පිරිහෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මේ සමාධියක් අපිට අවශ්‍ය කරන්නේ අපි කොතන ඉන්නේ හින්දාද? සමාධියෙන් තොරව ඉන්නේ හින්දා. එහෙනම් ඇයි අපිට සමාධියෙන් තොර වෙන්න වෙන්නේ? සමාධිය කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ අපට. සම තත්වයට ඇදී හිටින නිසා කියනවා සමාධි. සමත්වයට ඇදී හිටිනවා. විසම නැහැ. කුමකින් විසම වෙනවද? කුමකින් සම වෙනවද? දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ සමාධි හොයන්න ඉස්සෙල්ලා. දැන් අපි දැන් පොඩි දෙයක් නෑ උපමාවක් වශයෙන් අරගමුකෝ මෙහෙම දෙයක්. මේ ශරීරයේ සමතුලිත උෂ්ණත්වයක් තියෙනවා. ඒක අපි සාමාන්‍ය විද්‍යාවට ගැලපෙන එකක් නේ. මේ ශරීරයේ සෙන්ටිග්‍රේඩ් අංශක 90 තියෙන උෂ්ණත්වය ගැන කියනවනේ. 98.4 දුකේ කියලා පෙන්නනවනේ. දැන් අපි කියන්නේ සමතුලිත උෂ්ණත්ව මින්මක් නෙවෙයි කියන්නේ. මොකද ඔය මින්මම අපිට මේ ශරීරයේ තියෙනවනම් අපිට පවන් ගහන්න හිම ඕනද කියලා හිතෙනවද? සිසිල් කරගන්න ඕනකමක් ඕනේ. හරියට උෂ්ණ තියක් ගන්න ඕනේ කියලා ගිනි දබින්න හිතෙනවද? සමතත්වයේම තියෙනනම් අපිට ওই දෙකම ඕනේ. ඔය සමතත්වයේ විසම වෙලා අපි කියමු කර මට්ටමට පහත වැස කිය. දැන් අපිට හීතල දැනෙනවා. ඒතර අපි උෂ්ණ ලබා ගන්න ඕනේ. දැන් අපිට නිකන් ඉඳ බෑ, ඇඳ බෑ හීතලයි. අන්න නැද්ද මොකක් ගිනි කබලක් හරි ගලින් ගබෝ. කියන්න වෙනවා. හොයන්න වෙනවා. නැත්නම් අසහනයක් වෙනවා. වික්ෂිප්තයි. උෂ්ණ වුණා. ඒ වෙලාවේ ගිනි කබල අපෝ අරන් බලයලා මේ පැත්ත ගේන මේ ඉඳ බරුව ඉන්නේ උෂ්ණත්වේ. හස්නේ. නැන්ද ෆෑනයක් වත් නැද්ද? මේලාට මොනවා නැද්ද? කූල් මේ වතුරයක් වත් නැද්ද? කූල් කරලා ගන්න. අයිස් කැටයක් හරි දාලා ගන්න කියලා ඉල්ල හිටිනවා. විසම නිසා. තම තත්ත්වයේ ඉක්මවා දෙපැත්තෙන් කෝකර හරි යමපත් වුණාද? ඒකද විසමයි. ඒක ඇසුරු කරනවාද මනසකින්? ඒ මනස විසමයි. විසම වුණ කය ඇසුරු කරන මනසට විසම ප්‍රතිඵලයක් ලබන්න සිද්ධ වෙනවා. මනසට බයක් නිදාස් වෙනවා. එහෙනම් මේ කයෙට තියෙන ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරගෙන තමයි මනස වැඩ කරන්නේ. එහෙනම් මේ ඉන්ද්‍රිය පහ විසම වුණොත් ඒ විසම ඉන්ද්‍රිය පහෙන් ගොඩනගන්නා වූ ස්වභාවය තුළින් සම මනසක් හදාගන්න බැහැ. මනසත් විසම වෙනවා. එහෙනම් ඉන්ද්‍රිය විසම කරන්නේ කවුද? අන්නේ දෙන මනෝපුබ්බංග මා ධම්මා කියන දේ ගිහ මනසම යොකලි. මනසම කරන ලද වැඩපිළිවෙලකින් ඇස කන දිව නාසය ශරීරය කියන පංචේන්ද්‍රිය විසම කළා.
විසම කළාට පස්සේ මොකද විසම කරන්නේ? අසහනකාරී බලාපොරොත්තුවක් මනස ගොඩනගා ගන්න. මනස අසහනකාරී මනස ගොඩනගා ගත්තාම කොච්චර ලස්සන රූප බැලුවත් මට තව මදිනේ. ආයිත් බලන්න ඇතන. තව රූපයක් බලන්න ඇතන. ඔකයි මනස රීචෙල්ලා. ඇහැ මුල් කරගෙන වැඩක් කරගන්න. මනස ක්‍රියාත්මක වෙන අසහනකාරීව. දැන් අසහනකාරී මනසට තව රූපයක් බලන්න ඇතන කියන අදහස එනකොට ඒ රූපේ පෙන්වන්න ගන්න උපකරණයක් නැහැ. තව රූපයක් නොබලා ඉඳ බැරි අසහනකාරීත්වයක් මතු කරන්න අවශ්‍ය ඉඳ පරිවර්තනය වෙන්න ඕනේ. අන්න පරිවර්තනය වෙච්ච ගමන් විසම ඇහැක් හදගත්. මට රූප බලන්න ඕනේ නැහැ. මොනවා බලන්න? මට ලස්සන බලන්න ඕනේ නැහැ. මට කැතයි කියලා ඒකට ගැටෙන්න ඕනේ නැහැ. මට ලස්සනේ වැඩකුත් නැහැ. කැතකේ වැඩකුත් නැහැ. මං ওই දෙකේම නැහැ. මට බලන්න එකක් ඕනේ. මනස එතෙන්ට ආවනම් මනස සමතුලිත වෙනකොට මනසට ගෝචර කරන සම්බන්ධලා තිබිච්ච ඇහැ අනුකූල සමතුලිත වුණා. අන්න ඇහැ සම්පාවිතපත් වුණා. එතන කන ලස්සනේ වහන්න තව තවත් වහන්න මානසික වශයෙන් අපි දෙරවි දෙරවි බලා ඉන්නවනම් හැම වෙලෙම අසහනකාරී ශ්‍රවණ මානසිකත්වයක් අපිට එලා තියෙනවා. ඔය ශ්‍රවණත්වයේ අවශ්‍යම ඉන්ද්‍රිය මොකද ඉන්නේ? ඒ මානසිකත්වයෙන් තියෙන අසහනකාරීත්වය ඇදලා මේ ඉන්ද්‍රිය පද්ධතියම අසහනී කරනවා. ශ්‍රවණයට හේතු කරන මුළු ඉන්ද්‍රිය පද්ධතියම අසහනකාරී තත්ත්වෙට ගොඩනගගපුවාම අහන්න නැතුව ඉන්න බැරි තත්යක් කොපියන එකක් ඇති වෙනවා. ආග්‍රාණ නාසයත් ඒ වගේ. හොඳ හොඳ සුවදාග්‍රාණය කරන බලාපොරොත්තු නිතර අපිට වලි කරනවා නම් දඟලනවා ඇතුළේ. ඒ සඳහා pore කරන තරම් කරන තැනට මානසිකත්වයේ ගොඩනගෙනවා නම් ඒ සුවඳ ආග්‍රහණය කරන් අපිට තිබෙන ඉන්ද්‍රිය පද්ධතිය වශයෙන් මනස සම්බන්ධ වෙලා තියෙන ආග්‍රහණ ඉන්ද්‍රිය පද්ධතිය විෂමතාවයටපත් වෙනවා. විෂමතාවයටපත් වුණාම ඒකට නැවත සුවඳක් දෙනකම් මේක මේ හඬ බෑ අසහනයක් එනවා. අසහනකාරී මානසිකත්වයක් ගොඩනගන්න අසහනකාරී නාසය සම්බන්ධ කායිකත්වය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රහකට කැමති නම් රහනම් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලෙම ඒ රහ නැත්නම් දරන්න බැරි විදිහේ විෂම සහගතයි. කායික ක්‍රියාකාරීත්වයක් මේ මානසිකත්වයෙන් ගොඩනගලා දිවපිලිබඳ මුළු ඉන්ද්‍රිය පද්ධතියම අනුකූල කරනවා. එතන විෂම සහගත ජීවහා ඉන්ද්‍රිය පද්ධතියක් මේ මානසිකය හා සම්බන්ධ වෙනවා. ඒ වගේම මස්ලේ කයට ආස්වාද විඳීම සඳහා මානසිකත්වයක් ගොඩනගන්න පටන් ගත්තා. ඒක නැති අසහනියෙන් පෙළෙන්න පටන් ගත්තා. මේ කය ඊට අනුකූලව විෂමතාවයෙන් යුක්තවන කායික ඉන්ද්‍රිය පද්ධතියක් හදනවා. ඒ කායික ඉන්ද්‍රිය පද්ධතිය බද දෙන්න පටන් ගන්නවා. ඒක පිළිගන්නේ. එහෙනම් සමතුලිත කරනකොට අපි දැනගන්න ඕනේ පංචේන්ද්‍රිය සමතුලිත කරන්න නම් මනස සමතුලිත කරන්න ඕනේ. මනස සමතුලිත කරන තාක්කල් පංචේන්ද්‍රිය සමතුලිත වෙන්නේ නැත්නම් ගතින් හිතින් දෙකේම සම්බෝධි බැහැරයි. එහෙනම් මේකෙන් මොකද කරන්න ඕනේ? මෙන්න මෙතෙන්දී අපි දැනගන්න ඕනේ අපි මේ ප්‍රියභාවයක් තියන ලෝකේද මේ සමතුලිතතාවය වෙනස් කරන්නේ මෙන්න මේ ප්‍රියභාවයේ දරා ඉන්න හින්දා. මනවදන රූප ප්‍රියයි, මනවදන ශබ්ද ප්‍රියයි, මනවදන ගන්ධ ප්‍රියයි, මනවදන රස ප්‍රියයි, මනවදන පහස ප්‍රියයි කියලා. මෙන්න මේ ආකාරයෙන් මනවදන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවා ප්‍රියයි, මధుරයි කියලා අපි හැඟීමක් අපි ළඟ තියෙනවා. ඒවා හරි වටිනවා කියන හැඟීමක් තියෙනවා. මේවා තුල තමයි සැනසුම තියෙන්නේ. කොහොම හරි යම ගොඩනගා ගන්න ඕනේ. ඒක ආස්වාද විඳින්න ඕනේ. ඒක තමයි මට තියෙන දැනුම. මෙන්න මේ ලෝක සත්‍යයකේ තියෙන මානසිකත්වය. බැඳලා තියෙන්නේ ආස්වාදයේ සඳහා උනතනයි. ඔයින් එහා දැනුමක් ගැන දැකලා නැහැ. යා මෙන්න මේ ප්‍රියභාවයේ ඉන්න තාක්කල්. උඩ පුළුවන්කමක් නැහැ විෂම වන්නේ නැති සමතුලිත වන්නා වූ ඉන්ද්‍රිය පද්ධතිය ගොඩනගන්න. ඔය විෂමතාවයේ ඉන්න තාක්කල් කොච්චර භාවනා කරන්න ගියත් ඉන්ද්‍රිය පද්ධතිය විෂම නැහැ. අපිට භාවනාවේ සමාය සමාධිය හම්බ වෙන්නේ. සමාධි ලකුණු පහල ඉඳවත් ඉදිහක් නැහැ. විෂමතාවයෙන් 100ට 100ක් විෂම නම් එහෙම කොහොමද සමාධියක් ඇත්තේ නැහැ. සමතුලිත වෙන සමාධියක් ලබන්න බැහැ. විෂම සමාධිය තමයි ඒකට හම්බ වෙන්නේ. අපිට අවශ්‍ය කරන જાතිය සමාධියක් හම්බ වෙන්නේ විෂම සමාධිය. මිත්‍යා සමාධිය. සමේට ඇදී හිටීම කියන එකයි සමාධිය කිව්වේ දැන්. මොන සමේකද ගැළපෙන්නේ නැතුව තියෙන්නේ? ඒ සමේ ඒකට ගැළපෙනවා. එහෙනම් දැන් අපිට ඕන කරන සමාධියක් තියෙනවා. ඒ සමාධිය කියන්නේ ඥාන ධර්මයේ පහළ කරන සමාධිය. අන්න ඒක තමයි කාර්ය සමාධිය. සියලු සමාධි නෙමෙයි අපිට ඕනේ දැන්. අපිට ඕනේ ආර්ය සමාධිය. ආර්ය සමාධියට නම් ආර්ය සමාධියට අවශ්‍ය විදිහට සමභාවයට පත්වන්න ඕනේ ඉන්ද්‍රියන් ටික. එහෙනම් මනස සමභාවයට පත්වෙන්න ඕනේ ආර්ය ගුණයට අනුව. එහෙනම් ලෝකයේ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් නම් යම් කිසි ආකාරයක යම් සමීර පත්වෙන්න ලෝකයක් හටිතු කරන්නේ. ඔද විෂමතාවයන්ට පත් වෙන්නේ. ඒ ලෝකයේ පැවැත්ම මුල් කරගත්තා වූ ආස්වාදයේ බැඳලා වූ හිතකින් සියලුම ලෝක සත්‍යය හරි ගන්නවා. මේ ආර්යෝ කියන්නේ
ඔන්න ඔතන කඩාගත්තයි. ඒගොල්ල දකින්නවා මෙන්න මේ ප්‍රියභාවයේ තියෙනකන් ලබන්නේ මොන සමාධියක් ලැබුවා ලෞකිකයි. ඒව කැළඹීම් සහිතයි. ඒව ඥානීය ගෝචරින සමාධිය ලබන්නේ වන්නේ නෙමෙයි. දැන් ඥානීය පහල කරන සමාධියක් තියෙනනම් මෙන්න මේ ප්‍රියභාවයේ හිඳ ගන්න ඕනේ කවදා හරි. මෙන්න මේ ප්‍රියභාවයේ හිඳහම මේ කැළඹීමට හේතු වෙන්නා වූ යම් කිසි දෙයක තිබුණා නම් බලවත්කම මේකෙන් අහකේ මිදෙන්න යම්කි යමක් දැකිය යුතුද? අන්න ඒක දකින්න. යමක් සත්‍ය වශයෙන් නොදැක මේ ප්‍රියභාවයෙන් අහක් වෙන්න බැහැ. ප්‍රියභාවයේ හිඳ දැම්මා නම් යම් වෙලාවක ප්‍රියභාවයේ හිඳහම අපිට අහුවෙනාන අවස්ථාව. මොකද්ද? දුක කියන්නේ මොකද්ද කියලා හරියට දකින්න. නමේ ප්‍රියභාවයේ සිද ගන්න බැරි නම් ඒ නිසා ලෝක සත්‍ය දුක දකින්න බැහැ කියන්නේ මොනවා කරයි? අන්න දුක ආරි සත්‍ය දකින්න බැහැ. දුක ආරි සත්‍ය දැකේ නැත්නම් දුකෙ මිදෙන්න බැහැ. විසම සමාධියකින් ගියහම මානසිකත්වය තුළ ඇති වෙන සමාධියත් විසමයි. නැත්නම් ලෞකිකයි. එහේ විසම සමාධියකට ගියොත් යම් කිසි බුද්ධලේක් විසම සමාධියට ගෝචර වෙන්නේ යම් තරමද ඒ තරමයි එකින් ගන්න පුළුවන්. දැන් අදින මෙහෙම හිතන්නකත් මෙහෙ දෙයක්. අයින මැණික් කිව්වහම අපි ගන්නවා ගෝමේදත් මැණිකා. දියමන්තියත් මැණිකා. ওই දෙකම උපමට්ටම් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ උපමට්ටම් කරන ක්‍රමෙන් දියමන්තියත් ඔබ දානවා ගෝමේදෙත් ඔබ දානවා. දෙකම ඔබදාලා මැණික කපලා ගත්තාට පස්සේ දියමන්ති එක දිස්නයක් ගෝමේදෙ තව දිස්නයක්. හැබැයි දෙකම අපි කපන උපමට්ටම් කරන එක රටාවට කැපි උපමට්ටම් කරේ. හැබැයි කොච්චර දියමන්තියේ දින දිස්නේ ගන්නද? කොච්චර උපමට්ටම් කරත් ගෝමේදෙන් බෑ. එකම රටාවට කැපුවා. ක්‍රම දෙකක් විද්‍යාමාන වුණා. මෙන්න මේක ආර්ය සමාධියකට ගෝචර වෙන දීප්තිමත් ප්‍රඥාව. වෙන જાතිය සමාධියකට ගෝචර නැහැ. නියම සම මට්ටමට ගන්න නම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මනසින් බැහැර වෙන්න ඕනේ. එහෙනම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකද තියෙන්නේ? ඒක මනසින් බැහැර කරන්න නම් ඒකට ඖෂධයක් තියෙන්න ඕනේ. අන්න ඒකේ මනසේ වැටෙනවා තමයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මනසින් බැහැර වෙන්නේ. ප්‍රිය භාවයේ හිඳහම මොකද වෙන්නේ? එදකල් නොදකව දුක දකින්න. මෙන්න මේක නිකන් දුක පිරිසිඳ දැනගන්න. පිරිසිඳේ නැත්නම් දුක දකින්න බෑ. පිරිසිඳිනවා කියන්නේ ප්‍රියභාවයේ හිඳිනාට කියන පිරිසිඳිනවා. ප්‍රියභාවයේ හිඳදාර දකින්න දුකක් තියෙනවා. අන්න දුක ආර්ය සත්‍යයි. දැන් දුක ආර්ය සත්‍යය දැනගනන් දුක පිරිසිඳ දැනගත යුතුයි. අන්න ඒතරයි දැනගන්නේ. වැහිච්ච දුකක් තියෙනවා. දුක බව පෙවුනට අත්හැර ගන්න බෑ. ඒක ඉක්ම යන තරම් බලවත් නෑ. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධියේ දුකයි, මරණයේ දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගේ වෙන්වීම දුකයි, කැමැතියමක් ලැබේ නම් ඒකත් දුකයි කියලා අත් මෙහෙම කියනවා. ඔබ නැංගිලා කාටවත් වෙන දුකක් තියෙනවා. ඔය දුක කවුරුත් දකිනවා. බෞද්ධ වෙන්න ඕනේ නෑ ඔකට. ආර්ය වෙන්න ඕනේ නෑ. අනිත් කවුරුත් දකිනවා. හැබැයි ඔය දකින්නේ ප්‍රියභාවයකට වැහිලා ඒ තුලින්. ඒ දුකට හේතුකාරකය වන තෘෂ්ණාව ප්‍රියභාවයෙන් බදාගෙන අපි ඉන්නකම් ඒ ඉඳගෙන දකින මට්ටම තමයි අර පේන්න තියෙන මට්ටම දුක. හැබැයි ඒ මට්ටමේ දුක්ඛ දර්ශනේ අපි එතන ඉවත් කරන් කරන් බලවත් නැහැ. එයා දුක දැක දැක දුකට වැටෙනවා. දුකයි කියලා තේරෙනවා වැටෙනවා. තේරි ඒකම කරනවා. මෙන්න සාමාන්‍ය පුද්ගලයා හැවත් ලෝකයාගේ හැටි. ලෝකයා දුක දකින්නේ නැහැ කිව්වොත් අපි බොරු ගලාගෙන හැවට ගැලපෙන්නේ නැහැ කියන්න බෑ. ඔප්පු කරන්න බෑ. ඇයි ජරාව දුකයි කියන අපිට තේරෙන්නේ නැද්ද කියලා ක්‍රිස්තියානි කෙනෙක් ඇහුවොත් අපි නෑ කියන්නේ. මුස්ලිම් කෙනෙක් ඇහුවොත් ජරාව ව්‍යාධිය මරණේ ඕගොල්ලන්ට විතරක් අපිට දුකයි කියලා වැටෙන්නේ නැහැ කියලා හිතයිනේ කියලා ඇහුවොත් ඕගොල්ලෝ හිතයිනේ අපි ඔලොමොට්ටු ලියකියා දවිඩත් වැටෙන්නේ නැහැ ඕගොල්ලන්ට ආයිකුත් නෑ කියන්න. අප්‍රියන් හා එක්වීම ප්‍රියංගේ බෙන්වීම බෞද්ධ විතරක් දකින්න ඕයි. අපි වුණත් අප්‍රියන් එක්වුණත් අපිට දුක නැද්ද? ප්‍රියංගේ බෙන්වුණත් අපිට දුක නැද්ද? ඒ මිනිසුත් අහනවා. ඒ මට්ටම දෙන්නේ ඒ මට්ටම දැකලා දුක අරිහත්ේ මාත්‍රයක්ව දැකලා නේ. දුකක් ලෝකේ පේන්නේ කවුරුත් දකින්න දුකක් තියෙනවා. ඔය කවුරුත් දකින්න දුක ගැන කොච්චර මට්ටමේ දුක ගැන හිතුවට කවදාවත් නිවන් දකින්නද? මොකද හේතුව? ඒ මට්ටම ඉක්මවූ දුකක් අවබෝධයට එන්න ඕනේ. යතුරුාරි සත්‍යයේ පෙන දුක අරිහත්ය දකින්න නම් ප්‍රියභාවයේ හිඳින්න ඕනේ. මොනවද? ඔය දුක හට ගැනීමට තිබුණා යම් කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අල්ලන්න ගිහිලා මේ දුකට වැටෙන්නේ. ඒකෙන් අහක් වෙන්න බැරි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවේ ඒ කොච්චර දුක්ුණා හරි මේ ප්‍රිය ස්වභාවය විඳපන් මధుර ස්වභාවය විඳපන් ඒක ඊට වඩා වටිනවා කියලා. හැම වෙලෙම අපිට අදහසක් දීලා වහනවා. ඒ නිසා ප්‍රිය භාවය ඒතර අප්‍රිය අමනාප ආදී දාලා යන්න බෑ. ඒ දුක විඳ විඳ අඬා අඬා හැටි හැටි ඒකෙම ලගිනවා.
දාලා යන්න බෑ. දාලා යන්න හිතෙන්නේ නැහැ. මොකද කොච්චර දුක් නැත්නම් මේක ප්‍රියයි. මధుරයි. කොහොමද දාලා යන්නේ? මොන ලැජ්ජාවක්, මොන නිඳා කළත්, මොන ප්‍රශ්න ආවත්. ප්‍රිය මధుරතාවය ඊට වඩා ලොකු වෙනවා. තමගේ මන තමන්ටම කියනවා. දාලා යන්න බෑ හිතහන් ඕක. කොහොම හරි මේක ඇසුරු කරපන්. දුක තමයි. දුක කියන දාලා යන්න බෑනේ. කොහොම බලහම දාලා යන්නේ මගේ මනසට කොච්චර ආස්වාදයක් ලැබෙනවද? දුක ඔය දුක් ගොඩ ඇති තියෙන මේ සුගදී ආශ්‍රය කරනකොට. ඉන් දුකයි කිය කොහොමද දාලා යන්නේ? මනස හැම වෙලෙම ඇකිලි ඇකිලි ආපස්සට ගහනවා දුක දාලා යන්න හිතෙන්නේ. දුක මිදෙන්න හිතෙන්නේ. ওই දකින්න දුක් මට්ටමක් තියෙනවා. ඒ දකින්න දුක් මට්ටම නියම දුක නෙමෙයි. ඔකේ නොදැකම හරියක් තියෙනවා. අනේ පෙර නොදැක පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්කුමද පාදි වෙන්න ඕනේ. පෙර නොඇසු විසුරු ධර්මයන් කිරී ඇහැ පහළ වෙන්න ඕනේ දුක පිළිබඳව. සංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ වික්කවේ. මේක පිළිහිද දැනගත යුතුයි කියලා. ඇස පහළුණා ඥානය පහළුණා මේ ආදී අසත්‍ය. ඉදන් දුක්ඛං අරිය සත්‍යංති මේ වික්කවේ පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්කුමද පාදි. මේ දුක්ඛ ආරිය සත්‍යයගේ පෙර නොඇසු විසුරු ධර්මයන් කිරී ධම්ම ඇස පහළ වුණා. එනම් දුක්ඛ අරිහත්ය පෙර අහලා නැහැ නේ. ඒක ආර්ය ආර්ය වාට පත් වෙනකොට නේ දැනගන්නේ. ඒකනේ බුදුරන් අහතින් මේ දේශනා කළේ. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුම උදපාදි ඥානං උදපාදි පඤ්ඤාව උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි. මෙන්න ලෞතර බුද්ධත්වයට පත් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ පළවෙනි අවස්ථාව බුදුරන් අහතින් දේශනා කරන්නේ. මේ දුක්ඛ ආර්ය සත්‍යයි කිය පෙර නොඇසු විරු දහම් කිරීමට ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යා පහළ වුණා ආලෝකෙ පහළ වුණා පෙර අහලා තිබුණේ නැහැ පෙර දැනගෙන තිබුණේ නැහැ එහෙනම් අපි ඒතර පෙර බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ දුක දැකලා නැහැ දුක් විඳලා නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ જાතියක නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඒ කාලේ අහපු නැති එකක් දැකපු නැති එකක් තියෙනවා අන්නේ මේකක් තියෙනවා මේ දුක අතරේ අන්නේ එක දකින්න ඕනේ. ඒක දකින්න නම් දුක් ආර්ය දකින්න දුක දැකලා නැහැ. අති සියුම් කොච්චර සියුම්ද මෙතන. නමුත් දැන් අපිට දුක දැන් කවහේ හරි දේශකයන් වහන්සේලා හෝ නැහ අපි විසින් සීකල හෝ දුක දකින්න කිව්වහම දුකේ ලපන නිගමනය කරන්නේ. නැතනම් ජාති දුකයි, ජරාව දුකයි, මරණීය දුකයි, ව්‍යාධී දුකයි, අප්‍රියන් හා එක්කෙන එක දුකයි අපිට තේරෙනවද මේ දුකයි කියලා? ඉතින් ඕකේ දුක් ආර්ය සත්‍යය. ඕකේ අපි ඔතන ඉන්නවා විතරක්. අපි අර සුහිනුවනි විමර්ශනය කරලා බැලුවේ නැහැ. අර බුදුරන් වහන්සේ කිව්ව අනිද්දහම් ගැන. මේ දුක්ඛ ආරිය සත්‍යයේ මේ ශාසනයේ ආරිය විනය හැර අනිය කිසිම කෙනෙකු දකින්න බෑ. පැහැදිලිව දේශනා කළා. එවන අන්නේ පින්න දුකකු. උන්වහන්සේ විදිහට මම පෙර වැසු විරුදු දහම් කෙරෙහි මේ දුක දුක ධර්මයේ කෙරෙහි මට ඇස පහළ වුණා. ඥානෙ පරිච්ඡේද දැකලා තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. මෙන්න මේකයි දැනගන්න ඕනේ කිය. අන්නේ දුක දැනගන්න නම් දුක් කොහොමද දැනගන්නේ? දුක පිරිසිඳ දැනගන්න ඕනේ කියලා කියන්නේ. පින්නෝ මේ දුක පිරිහින් දැනගන්නවා කියන්නේ අපි දැන් පිරිහිනවා කියන එක දන්නේ. ප්‍රියභාවයේ හිඳහම දකිනවා මේ දුකේ අඩුපාඩු. අපි දැකලා නැහැ මේ දුකෙන් 10%ක්වත්. ජාති දුකෙන් 10%ක්වත් අපිට තේරිලා නැහැ ලෞකික මට්ටමේ. ජරා දුකෙන් 90%ක් වෙයිලා. 10%යි මේ මතය ජරාව ජරාව කියලා අපිට පේන දුකක් අපිට වැටහිනා හරි. ව්‍යාජි දුකෙන් 90%ක් වෙයිලා. 10%ක් විතර ඉස්මතු වෙලා තියෙනවා. ඔය ඉස්මතු වෙච්ච හරියමදි අර කියන දුක ආරිය සත්‍ය පෙන්නන්නේ. අර වැහිලා තියෙන 190 ඇදලා ගත්ත දා තමයි චතුරාර්ය සත්‍ය සරව සම්පූර්ණ අවබෝධය අරිහත් වෙපත් වෙන්නේ. අනේ වැහිලා තියෙන එකයි දැන් මදු කරන්න ඕනේ. එහෙනම් ඇයි වැහිලා තියෙන්නේ මොකක් නිසාද? ප්‍රිය භාවයේ නිසා, මధుර භාවයේ නිසා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එතනි විසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. මෙන්න ප්‍රිය ස්වභාවයත් එක්ක තෘෂ්ණාව බැඳෙනවා. තෘෂ්ණාවේ යම් තැනක බැඳුනහම මොකද වෙන්නේ? අවිද්‍යාව එතෙන් ඇදිලා අර දැනගන්න විදිහ දුක් මට්ටම වහලා දාලා තැන්පත් කරලා තියෙනවා. කොච්චර හිතුවත් දැයි ඉන්නේ. ඔය ප්‍රියභාවයේ හින්දානම් අවිද්‍යාව විදිලා යනවා. ප්‍රියභාවයේ හින්දාට පිරිහින්දා. පිරිහින්ද ගාම දකින්න පටන් ගන්න ආය පෙරපතු වෙන දෙයක් නැහැ. හැංගිලා තියෙන දුක පටක් ගාලා මතුවෙලා යනවා. මේ දුකේ යථා ස්වභාවය මේ තරම් දෙයක් නේද? මේ කොච්චර බරපතලද? අසාරත්තේ නිසා මෙන්න මේ දුක නේද වැටෙන්නේ කියලා. අර ජාති දුක තුලමයි යෝග තිබුණේ. අර ජරා දුක තුලමයි තිබුණේ. ව්‍යාධි දුක, මරණ දුක තුලමයි තිබුණේ. ප්‍රිය භාවය නිසා 90%ක් වහගෙන 90%ක් කියේ දල වශයෙන් උපමාව. එයායි වහගෙන තිබුණේ.
ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විදහරිනයි දහම තියෙන්නේ. ඔව් ඥානය පහල කරගන්න එකේ ක්‍රමයක් තියෙනවා. ඥානය පහල වෙන්නේ ඥානාන්විත රතාවක් තියෙනවා. අනේ ඥානාන්විත රතාව අත්හැරපුවාම මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විදහරින ඥානිය පහල වෙන්නේ. දුක හට ගැනීමට හේතු වෙන්නේ ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තිබෙනා වූ යථාර්ථයේ පෙනෙන ධම්මග වැහිලා නින්දා. අපිට ඒක පේන්නේ. ඕක පේන්නේ නැතුව මොන පැතුම් පැතුවා අපිට අවශ්‍ය ඵලය ලැබෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මේ වැහිලා තියෙන පොඩ්ඩ. ප්‍රිය භාවයේ මధుර භාවයක් වශයෙන් අපිට වැටහෙන මේ සුන්දර ලෝකයක් අපිට පේනකොට ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අපිට වැටහෙනකොට මේකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ මොකද්ද කියලා හරියාකාර දැක්කන. ඒක යථාර්ථය දැක්කන. අපි මෙච්චර කාලෙ හැවටිලා නේ මේක ප්‍රියයි මధుරයි කියලා හිතා හිටියේ දකින්න දවසක් එනවා. අන්නේ දවස මතු කරගන්න අපි හැවටිලා නේ මේ හිතේ මෙච්චර කාලෙ කියන එක යටනේ කුමක් දැකලාද? අන්නේ කියන හොයාගෙන යන්න ඕනේ. කුමක් දැක්කොත් ඒ අදහස එන්නේ? අනේ මෙච්චර කාලෙ මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හරි වටිනවා කියලා අපි හැවටිලා ඉඳලා තියෙන්නේ. මෙන්න මේක තමාගේ මනසට අවංකවම අපි වෙන්න දා. යමක් දැකිය යුතුයි. අන්නේ එක තමයි බුදුදහමේ හරය. මේන් බුද්ධහමතුල මාර්ගය අන්න එතනයි තියෙන්නේ. දැන් අපි ඕකේ දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඔව් දැන් කියන්නේ මෙහෙමයි. ඔය දුක්ඛිත අවස්ථාවල් ඉන්නේ එක මොහොතක නෙමෙයි යම් සම්මතයකට. දැන් ප්‍රියමනාප මధుර සම්මතයක් ගොඩනගා ගන්නවා. අහවල් කෙනා ලස්සනයි. අහවල් කෙනා හැඩයි. අනේ කෙනෙක් මුල් කරගත්තා. දැන් කෙනා හැඩයි කිව්වහම ඔය හැඩයි කියන කෙනා ওই தத்துவයෙන් එයාගේ තියෙන මේ හැඩ නිසාම හටගන්නා යම් යම් ක්‍රියාකලාපයක් ඇද්ද? ඒ ඔහුගේ සුචරිත දුචරිත හෝ වේවා නැත්නම් ඔහුට වෙන අවැඩ වේවා මොනවා හරි සිද්ධ වෙන ක්‍රියාකලාපයක් ඇද්ද? මේක සිද්ධ වෙන්නේ කාල පදාසයක් තුල බොහොම එකින් එකට. ඒතර මේ ප්‍රියයි මధుරයි කියන එක මුල් කරගෙන ඒ හේතු කොටනේ ඒක මූලික කරගෙන ඒ නිසා හටගන්නා දුක් කරදර ගොඩක් එන්න තිබුණේ. එන්න තියෙන්නේ ඉස්සරහට කාලයක් තුල අවුරුදු 10ක් කියමුකෝ මේ සීමා දල්වහනේ අපි ගමු කාලේ. දස අවුරුද්දක සීමාවක් තුළ මේ ප්‍රියයි මధుරයි මම ලක්ෂණයි මම හැදයි කියන මේ පොඩ්ඩ අරගෙන නේද? ඔහු ලක්ෂණයි ඇය ලක්ෂණයි ආදි වශයෙන් අපි බහපු අදහස අරගෙන ඔය කියපු කාරණේ පිළිබඳවත් ඔය කියන කාරණේ නිසා හටගන්න තිබිච්ච ප්‍රතිඵල හොඳ හෝ නරක වශයෙන් අපිට වැටහෙන්න තිබිච්ච හරි සිද්ධ වෙන්නේ අවුරුදු 10ක කාල සීමාවක් ගියා කියමුකෝ. ඕන් ලක්ෂණ කාලේ දැන් ඉවරයි. දැන් ඉතින් ලක්ෂණ කියලා තිබිච්ච ප්‍රශ්නෙත් එක්ක තිබුණ ප්‍රශ්නේ උන් අදින් ඉවරයි කියලා කවදා හරි දවසක අපිට කියන්න දවසක් එනවා. හැබැයි මේ පටන් ගත්ත දවසක් තියෙනවා. අහවල් කෙනා හෝ අහවල් දේහු ලක්ෂණයි හරි හොඳයි පටන් ගත්ත දවසක් එනවා. ඊට පස්සේ ඔය ලක්ෂණයි හොඳයි කියන දවසත් එක්කලා එකතු වෙලා අපි ජීවත් වෙනවා නම් ගැවෙනවා නම් ඔය හේතුවෙන් අපි අපේ නිගමනයේ වෙනස් වෙන දවසක් එනකම්. ඒ කියන්නේ ලක්ෂණයි කිව්ව එක ලක්ෂණ නැති වෙන දවසක්. හොඳයි කිව්ව එක හොඳයි කියන එක නැති වෙන දවසක්. කවදා හරි එනවා. ඔන්න ඔය එන දවස වෙනකන් තියෙන කාල පදාසේ. අරගෙන සිද්ධ වෙන સિદ્ધාන්තයේ එක මොහොතක දකින්න පුළුවන් නම් අන්නේ එතෙන්දී අපිට ඒ ලක්ෂණයි කිව්ව එකෙන් වැහිලා තිබිච්ච දුක්ඛඳ පේනවා. නමුත් අපිට ඔබ පේන්න විදිහක් නෑ. මොකක් නිසාද? අවුරුදු ගණනාවක් ඇතුළතයි මේක මේ දකින්න හම්බ වෙන්නේ. හැබැයි අර තියෙන දුක්ඛඳ විඳලා තිනා අවුරුදු 10ක් ඇතුළත. 10ක් ඇතුළත විඳින දුක්ඛඳ එක සැරේ හිතා ගන්න පුළුවන් වුණා නම් යම් මානසිකත්වයකින්. එයා දකිනවා මේ 10ම දුක කැටි කරලා. ඉදාරම මොකද කරන්නේ? අන්න අත්යල් යන පුළුවන් බලයක් ඇතුළු දුකෙන් එහි යථාර්ථය දකිනවා. අවුරුදු 10ක් විඳවන්න තිබිච්ච එක අපි හිතාගෙන තියෙන්නේ පටන් ගන්න මොහොතේදී සුන්දර තත්ත්වෙ එහෙම වෙයි කියලා අවුරුදු 10. නමුත් අවුරුදු 10 ගියාට පස්සේ කල්පනා කරලා බැලුවොත් මම පටන් ගත්තේ කොහොමද? සුන්දර ලෝකයන් හිතුවේ කොහොමද? ආරම්භක මොහොතේ හිතුවේ කොහොමද? හම්බෙච්ච මොහොතේ හිතුවේ කොහොමද? ඊට පස්සේ ගෙවුනේ කොහොමද? කොයි කොයි ආකාරයෙන්ද? අන්තිම කෙලවර වෙනකොට කොහොමද ගියේ? ඔය අතරේ දැර මම මගේ අදහස නිසා මම මේ අවුරුදු 10 මගේ අධ්‍යක්ෂින් තුලින් විමර්ශනය කරලා බැලුවා. මගේ බලාපොරොත්තු මූලික බලාපොරොත්තුට අනුකූලව පැවතුනේ කොයි කොයි ටිකද? ඒකේ පහර වැදුනේ කොයි ටිකද? මම නොහිතූ විදූ පහර වලදීනේ කොයි ටිකද? කොයි කොයි ආකාරයෙන්ද මට හැප හෝ දුක හෝ එකතු වෙලා මේ ටිකේ අවුරුදු 10 කාලය තුල මට විඳින සිද්ධ වුණා. මේකෙන් කොයි කොටද වැඩි? කොච්චර වෙලාවක් ඉන්න සුඛ වේදනාද මෙතන තිබුණේ? කොච්චර කාලයක් ඉඳ දුක් වේදනාද මෙතන තිබුණේ? මෙන්න මෙහෙම තුලණය කරන්න ඕනේ. බලනකොට අපිට පේනවා මායා දර්ශනයකට කොටු වුණාට පස්සේ විඳලා තියෙන්නේ
99.99% දුක. හොඳයි කියලා තියෙන බලාපොරොත්තු එක විතරයි, අදහස විතරයි තිබිලා තියෙන්නේ, ආස්වාද මාත්‍රයක් විතරයි තිබිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන ක්‍රියාවේ මනාපයි කියපු දේ සිද්ධ වෙන්නේ. න විශාල දුක්ඛන්දකින් වහගත්ත ආස්වාද මාත්‍රයට පුළුවන් වුණා අපි මේ ධහම නොහිතපු නිසා. ආස්වාද මාත්‍රේ ජය අරගෙන අපි දුක්ඛන්ද වහන්න පුළුවන් වුණා. එහෙනම් මෙච්චර දුක්ඛන්දක් නේද මට නොපෙනී වැහිලා තිබුණේ කියලා. අන්න දැක්ක දවසට කියනවා පෙර නොයතු විරු දුක දැක්ක. මෙන්න දුක ආර්ය සත්‍ය. මේ අපිට ඉදින් ඉදා පේන මේ දුක කියන එක දැක්කට ඔයතුලින් අපිට දුක ආර්ය සත්‍ය දකින්න බෑ. කවුරුත් දකින්න දුක. මෙන්න මෙතන කොච්චර ගැඹුරුද මේක. හරි සියුම්. මෙන්න මෙහෙම දෙයක් මේ දුක තුල දකින්න ඕන. එහෙනම් මේ ප්‍රියභාවය නිසාමයි මේක පේන්නේ නැති. මේකෙන්මයි වහන්නේ. ඔන ප්‍රියභාවයේ තියෙන තාක් කාල අපිට විසම වෙනවා. ඒ අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙන අනාගතයක බලාපොරොත්තු තියෙන. ඒතර විසම වෙලා තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම. පංචේන්ද්‍රිය වෙන මනසත් විසම වෙලා. මේ විසම කරන්න හේතු වෙන්නේ මොකද්ද? අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආගෙයි වටිනවා කියන දෘෂ්ටිය නිසා. දැන් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කැමැතිසේ පැවතුනද? අන්න බලාගෙන යනවා. මම බලාපොරොත්තු කොහොමද තියාගත්තේ? කොච්චර කාලයකට සීමා කරගත්තද? යමක් ප්‍රිය නම් මధుර නම් මේක මට දවසක් තිබුණොත් ඇති කියන දේ මං හිතියත්. දෙකක් තුනක් තිබුණොත් ඇති කියලා අත්වාසියෙම හිතියත්. එහෙමනම් මං ඊට පස්සේ අහවල් දවසින් ඇති කියලා මං නිගමනයක් තිබුණාද? එහෙම නිගමනයක් නැහැ. යමක් ප්‍රිය නම් මధుර නම් මංස සදාතනික හැට ලැබෙනවා කොච්චර හොඳ. සදාතනිකව මරින්න නැහැ ප්‍රිය මధుරතාවය. එහෙම හිර ඉන්නවා නිකන්. මට මේක අවුරුදු මෙච්චර කාලයක් තිබුණා පස්සේ ඇති. ඊට පස්සේ ඕන්නේ නැහැ. එහෙම බොරුවට කියාගන්න බුලන් හිතරවත්ත අගෙන. අපි යමකට මූණ දෙනවා. කමක් නැහැ. මම එලිතරයි. සහිතේ නුත්තයි. අපි මොනවාරද එහෙ කියන්නේ? මම කැමති අහවල් විදිහේ රූපයකට. අහවක් පුද්ගලයාට. මොන જાතිය ප්‍රශ්නාවක් මම අධෛර්ය වෙන්නේ නැතුව මම කොහොම හරි මගේ ඉලක්කය කරා යනවා කියලා අපි දැන් හිතා ගන්නවකට බොහොම ධෛර්යය ගත හොඳ හිතක්. ඒක පසුබහින් නැති කෙනෙක්ගේ ලක්ෂණය. දැන් මෙහෙමත් අපි වර්ණනා කරලා තියෙනවා. ඔව් ඔක්කොම කරපන්කෝ. මම බලාගන්නේ තුඹ කොහොම කරලා අහවල් තැනින් ওই තැනදී පිටර ගන්නකම් විතරයි. විතරයි මට උනේ. දැන් එයා බලාපොරොත්තු තියාගෙන පසු බස්නා වීර්යෙන් ක්‍රියා කළා නම් ඉතින් කාන්තාවක් හරි කමක් නැහැ. තරුණියක ඉතින් අරගෙන අම්මා තාත්තා ඔක්කොම ඇහ බහලා කොහොම හරි අරන් පැන්නම් ඕන ලොකු මිනිහෙක්ගේ මං අත ජයගත්තා කියනකොට මමත් බලා හිටියේ ඕකේ ඔතනින් අහ කරගන්නකම් ඊට පස්සේ කරන හරි මම දන්නා කියලා ඔගේ බෙල්ලෙන් අල්ලලා බල්ලු කරලා උඩ පැත්තකට දාලා අර කැරන්ගේ තරු මොකද කියන්නේ. ඔහොම දන්නවා නම් එහෙම එක ඉදිරියට වෙන බව. මම නොපසුවට වීර්යෙන් මම මේකට මුණ දෙන්න කියලා යනවා. දැන් මිනිහෙක් හරි හම්බ කරගන්න. දැන් ගෙයක් හදාගන්න ඕන. මම උත්සාහයෙන් වීර්යෙන් නොපසුවට වීර්යෙන් කටයුතු කරලා ධෛර්යයෙන් කටයුතු කරලා මම ජය ගන්නවා ගන්නවාමයි කියලා මිනිහා ගෙයක් හදන්න ගිහලා තමයි බලන්නේ හැය තව තිස්සේ වැඩ කරලා ඔක්කොම කරලා මොනවා හරි කරලා ව්‍යාපාර කරලා ලොකු මුදලක් අරගෙන ඉවෙලා මිනිහා දැන් හිතාගෙන මනෝසාජ්‍යයෙන් ඉනවා. දැන් කාටවත් බැරනා මම මැඩපවත්වන්න මම දැන් ගිහිලා කඩොල් ටික අරගෙන එනවා උළු ටික අරගෙන එනවා බඩටි ඔක්කොම ගිහිනවා මාසේ දෙක යනකොට මගේ ගෙහස නිවිදිරේ ඉවරයි. දැන් මට අතේ ඔක්කොම සල්ලි තියෙනවා. ඔය විලාදි ඔහොම කරලා අරන් ඉන්නකොට මොකද කරන්නේ? ජාමරිය කල්ලියක් පැන්න ගත හල්ටි යන්න ගියා. මම මෙච්චර කල් කරපු අවුරුදු ගානක මුළු හේහතම ඉවරයි. එක දවසෙ මොහොතේ. දැන් ওই කාරණේ ඇත්ත වශයෙන්ම ඒ සිද්ධියට අදාළයි. ඕකත් මම අර පටන් ගත්ත දවසේ මේ සිද්ධිය අවසාන වෙනකන් තියෙන කාලය වට පෙරුණානම් දැනුණා. එහෙනම් මම දන්නවා මම මෙහෙම කියාගෙන හරි හම්බ කරන්නේ මේ විදිහට නේ බැංකුවේ මුදල් දාලා ඔක්කොම කෙන අරන් ඉන්න වෙලාවට ඒකේ තව කුරුසක් මට ලොකු නේද මෙන්න මේක තියෙනවා. එදාට මේ කරා එනවා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැයි නවතිනවා. එහෙම જાතිය වැඩ පිළිලකයි මම මේ තටමන්නේ. ඕක දැක්කනම් කල් තියා. දැන් නොපසුබට වීර්ය හරි හම්බ කිරීම පටන් ගන්න. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කවදා හම්බෙන්නේ නැහැ කියාගෙන නොදන්න නිසා. ඒක නොපෙනිච්ච නිසා. ඌ එතේ කුසාවිරි ඔක්කොම කළා. නමුත් ඔහුට නොදැනි මේක සිද්ධ වුණාට පස්සේ අහඹෙන් වුණා වගේ ඔහු කිව්න්නේ මොකද? හීනේ කිව්වා හිතුව දියත් මට මේ සිද්ධ වුණේ. මෙහෙම දෙයක් ඉතින් වෙන බව දන්නා නම් අපි යාළුවෙක් අහනවා. ඕ වගේ දෙයක් උඹට වෙන බව දන්නා උඹ හම්බ කරනවද? ඔය හම්බ කරන වීලා අරන් එනවද? උඹ ඔය අද දවසේ සල්ලි ගේන්න යන එකම නිගමනය කරනවද? කොහොම යකෝ ඔහොම එකක් දන්නා මම නිගමනය කරනවා අද සල්ලි ගන්න යනවද? නම දොඩට බහිනවද ගෙදරින්වත්? ඔහොම එකක් දන්නවා. මේ ඔහොම එකක් දන්නවනම් මම හිනා උත්තර මෙරි මෙරි අවුරුදු ගානක් ඕල් ටයිම් කරගෙන අරමයා කරගෙන මහන්සිලා හම්බ කරනවාද? අද මට ඕක වෙන බව දන්නවා.
නොදන්න නිසානේ කලේපා. ඔය කියන්නේ නැද්ද? එහෙනම් ජරාවෙන් මැඩ නොගන්න මරණයට පත් වෙලා විනාශ නොවන දෙයක් ලෝකේ නැත්නම්. අපිට ඒකාන්තය අර හොරා මංකොල්ල කණ එකකින් කොච්චර බේරිලා ගියත් ජරාවෙන් බේරෙන්න බෑ මරණයෙන් බේරෙන්න බෑ වැඩි කල් යන දිහා දවසක් තියෙනවා. අපි පොඩ්ඩක් හිතලා නැහැ නේද? අන්න ඒක හිතා ගන්න අපිට දක්ෂතාවයක් ආවනම් එදෙන් දකින්න මම මේ කොච්චර පඬිතුකම් කිව්වද අවුරුදු 80යි නැත්නම් මෙන්න මෙච්චරයි කාලේ මෙන්න මේ කාලේ වෙනවා මේ ජරාව වෙනවා මෙන්න මේ කාලේ මේ මරණය වෙනවා මම කිව්ව කාලේ තිවිරෙනවා මයි කිව්ව කාලේ තිවිරෙනවා එහෙම ගමනක්මයි මේ තියෙන්නේ මේක වෙන කියන දෙයක් නෑ ඒක සත්‍යදස්සේ පැහැදිලි කියලා අපි දැක්කනම් එහෙම හරියට දැක්කනම් අපි ඊළඟ ගන්නවාද නිගමනේ ඒ වෙනකමක් නෑ මම මතු යහවතු දිහා මේ කරගෙන යනවා මිස කරනවා අන්න වලකින වෙලාව අන්න ඒක නොපෙනී ඉන්න නිසා අපි ගොඩනගාගත්ත මානසික ලෝකේ තත්වර ගන්න සීමා කරන නෙමෙයි ගොඩනගන්නේ. ඔය අනාගත ලෝකේ සෑහෙන කාලයකට නම් කාල සීමාවක් කැටි කරගෙන ඒ කාල සීමාව තුළ අපේ ජීවිතේන පොදියක් හදා ගන්නවා. ආසා පොදියක් බලාපොරොත්තු පොදියක්. ඔය හදාගත්ත බලාපොරොත්තු පොදි විශාල කොටසක් අපිට පේන්නේ නැහැ. හිත වැඩි විදිහ ආදීනව කරුන අපිට එකක බැලුවේ නැහැ. අපි මනසින් ගොඩනගාගත්ත සුන්දර ලෝක පොදිය ඉතිරි තියහගෙ බැලුවා. අනේ ප්‍රිය ස්වභාවයේ බදරු ස්වභාවයේ විදගෙන බලන්න පුළුවන් කමක් ලැබුණේ. සිඳලා බලන්න බැරි වුණා. අපි හිතන ওই පොදිය හැදිලා තියෙන්නේ ප්‍රිය භාවයේ මధుර භාවයේ විතරක් නෙමෙයි. තුලනේ කරලා බැලුවනම් ප්‍රිය භාවයේ මధుර භාවයේ තියෙන කොයි කොයි අවස්ථාවල කොයි ටිකද? මේ නිසා එන්න පුළුවන් අන්නා වූ අප්‍රිය අමధుර ස්වභාවයේ කොයි කොයි ටිකද? මේ මගේ බලාපොරොත්තුේ කාල පින්දනේ කාල සම්පින්දනේ මේවෙන් කෝකද වැඩි වෙලා තියෙන්නේ කොහෙන්ද පිළලා තියෙන්නේ මෙන්න මේ ටික බලාගෙන ගියාම අපිට පේනවා අංශු මාත්‍රයක ආස්වාද මාත්‍රයක් ගෑවිලා ගිහිල්ලා නවත්වනවා දුකෙන් ගොඩ ගහලා විඳවනවා මෙන්න මේක දැකන අපි ලකිනවා මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ අපි සුන්දර ලෝකයක ගිරක් දෙන්න දෙන සැප සම්පත් දෙන එකක් නෙමෙයි මේ දුක්ගොඩක පටලවල දුක්ගොඩක විඳවන්න දාලා තියෙන හැම හවට්ටන හැමකට හොඳයි කියලා ගන්න වටිනවද කියලා අපි ඔක ඇහුවොත් අපෙන්ම ඇහුවොත් අපි දෙන පිළිතුර මොකද්ද අන්න බලන්න ඕන දැන් මාළු අල්ලන්න යන මිනිස්සෙ සතුන් මරන්න යන මිනිස්සෙ බිලී පිටා කරගෙන සංගුත් නූලක් හරි මොන හරි පිටි ගැට ගන්න නූලකුත් අරගෙන බිලිකොකවුත් අරගෙන ඒකෙම මාළුවා ප්‍රිය කරන රසවත් ආහාරයක් අඹ වශයෙන් අරගෙන බිලි බාණ්ඩ යනවා දැන් මෙහෙම වුණොත් එහෙම බිලි බාණ්ඩ යන වෙලාවක් වුණොත් අන්තිමට මොකද සිද්ධ වෙන්නේ දැන් බලමු අපි දැන් සී කරලා බලමු මෙහෙමද මාළුවාට මරණය හෝ මරණය සමාන දුකක් දෙන්න හේතුකාරක වෙනේම හැර අර බිලිබාන මිනිසයා හොඳ එක කරන් ගියාද දැන් මාළු බාණ්ඩ යනකොට ඒ බුද්ධිලේ අරන් ගිය බඩු ටික අපි කිව්වා බිලිබාන පිත්තා ඒකේ බඳින රැහෙන ඒ රැහෙන බඳින බිලි කොක්කා ඒකේ බඳින රසවත් ආහාරයක් අල්ලපු මාළු දාගෙන යන්න පෙට්ටියක් මොකක් හරි කමන්නේ උරේ ඕකත් අරගෙන අර මාළුවල් ළඟට යනකොට මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුකකට පත් නොකරන එක జాතියක් මිනිහ අරන් ගියා. දැන් මාළුවා දන්නවනම් මරණය හා මරණය සමාන දුකකට පත් කරන දේවල් ගොඩක් ඔය මිනිහ අරන් ඉනවා කියලා. ඔය තුලින් අහවල් එක හොඳයි ප්‍රණීතයි කියලා එක නිගමනය කරනවා. මාළුවා දන්නේ නැති නිසා කරන් දෙයක් නෑ. නමුත් අර මරණය හා මරණය සමාන පත් කරන්න ඕනේ නැහැ ඌදී අර බිනිවාන මනසියා ක්‍රියාත්මක කරනවා. අර පිටර ලනු නූල බැඳලා අර කියන එමත් බැඳලා නැනම් බිලිකෝක බැඳලා අර බිලිකෝක පටලවා ගන්න අවශ්‍ය කරන්නා වූ එම එක යට ගහලා ඉතින් ඒකට හිර කරලා තියෙන බිලිකෝක දානවා. අර මාළුවා ඉන්න පළට. දැන් මාළුවා මොකද කරන්නේ? ඌ දන්නේ නැති හරියක් මේ ගොඩාක් තියෙනවා. මාළුවා අර වෙන්නේ නැහැ. බිලිකෝකක් මේකේ තියෙනවා. ඒ බිලිගෝක බැඳ රෑනක් තියෙනවා.
ඒ රෑන බැඳ පිටක් තියෙනවා. මේකේ තියෙනවා ගහලා යම රසවත් ආහාරය. මේ ආහාරය කන්න ගිය ගමන් මේක වැසීලා. ඒක ඇමිල්ල හිටන් උඩට විසීලා. අර පිටතල්ලා ඉන්න මිනිස්යාගේ අතට අහු වෙනවා. මම කියයිද මාළුව දන්නේ නැහැ. මාළුව එකක් හිතනවා. උඩ පේනවා. රසවත් ආහාරයක් නම් තියෙනවා. ඔච්චරයි පේන්නේ. රසවත් ආහාරයෙන් එහාට මාළුවාට කිසිම තේරුමක් නැති නිසා ඌ මොකද කරන්නේ? කොච්චර ප්‍රියමනාපයක්ද කියලා ගහන අර ආහාරය. ඉදිරියට ක්‍රියාත්මක වෙයි. හැබැයි මේකේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් මේ රසවත් ආහාරයක් වශයෙන් ගන්න ගිය එක මරණය හා මරණය සමාන දුකට පත් වෙන ප්‍රධාන උගුල. මේක නොතිබුණා නම් එහෙම මෙතන කොක්කට අහු වෙන එක මාළු එක්කවත් නෑ. අර නූල නිසා ඇදෙන එකකුත් නෑ. පිට නිසා උඩට ඇදලා ගන්න එකකුත් නෑ. මිනිහෙක් අතර අහු වෙන්නේ එකකුත් නෑ. එහෙනම් මරුවා කියන එක අපි කොටින් කියන මරු මාර්යා කියලා කියනවා. ඈ විදී පිට දාගෙන ඉන්න ධර්මතාවයේ. ඔය මාර්යා කියන ධර්මතාවයට කොටු වෙලා තමයි අනන්ත දුක් විඳින්න මරණය හා මරණය සමාන දුකට පත් වී සසරේ ගමන් කරන්නේ. හැමදෙනම පැටලෙන්නේ. අනේ මාර්යා නැමැති පාප ධර්මතාවයේ නේනම් අවිද්‍යාව ධර්මතාවයේද තෘෂ්ණාව නැමැති හැම බැඳපු රැහැනක් දාලා තියෙන අවිද්‍යාවෙන් බැඳපු රැහැන් දැදලා තියෙන කොටු කරගන්න. අන්නේ එකේ තියෙන කොක්ක තමයි අපි විදිහට තියෙන දුක. අයිමිනේ දුක. ඕකේ ගහලා තියෙන දේ තමයි ඒකෙම තියෙන සිය ස්වභාවයේ මధుර ස්වභාවය. එහෙනම් බිලිබාන පුද්ගලයාට මරණය හා මරණය සමාන දුකටපත් කරන්නා වූ දේ හැරෙන්න අර බිලිබාන වැද්දා. එහෙනම් බිලිබාන මිනිසයා තව දෙයක් ගෙනිහිලා නැතුව වාගේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් උතන මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන ස්පර්ශ කියන මෙන්න මේ පස් ආකාරයක ආහාර පහක් ගෙනහල්ලා බිලිබා ගන්න කියන හැමද. අන්න ලෝකයේ දුක ගෙන දෙන සසර මරණය හා මරණය සමාන දුකට පත් කරන මායයා කියන ධර්මතාවයේ ලෝකයේ දාලා තියෙන බිලි පිටි තමයි ඔන්නෝව බැදලා තියෙන සතර මහා භූත. ඒවැය තමයි උපමත්තමක් වශයෙන් අර මනවදන රූප මනවදන ශබ්ද විද්‍යාමාන වෙන්නේ. ඔන්නේ උපමත්තම ඡන්ද ගිහිලා තමයි අර කෙනෙක් ඔකේ පැටලෙන්නේ. සැපකට පැටලෙන්නේ නැහැ. මරණය හා මරණය සමාන දුකට පැටලෙනවා. ඒ වුණාට අපිට පේන්නේ නැහැ. මොකද අර මාළුවට එකක්වත් පේන්නේ නැතුව රසෙයි පේනවා මිසක් වෙන එකක් පේන්නේ නැතුව වාගේ. අපිට පේන්නේ නැහැ ප්‍රිය කරපු දේ නම්. එයින් හරි ඉක්ම ගියේ නැත්නම් යථාර්ථය. හැඟවිලා තිබිච්ච එක බැලුවේ නැත්නම්. අපිට සිද්ධ වෙන්නේ දුක විඳිනවා හේතුව දකින්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මේ ලෝකේ අසාධාරණ? ඔහොම කීකී රෝගීක හැපෙනවා, ගැටෙනවා, දඟලනවා, පොරකනවා. ඉතින් නානා ප්‍රකාර දුක්ති හදා ගන්නවා. විසිත් වෙලා ඒ ගමන යනවා. එහෙනම් අපි දකින්න මෙන්න මේ ප්‍රියභාවයේ හිඳින්න ඕනේ. දැන් ප්‍රියභාවයේ හිඳින්න නම් මේ ප්‍රියභාවයේ මර උගුල බව දැනගන්න ඕනේ. අන්න මර උගුල බව කල්පනා කරන්නේ නැති එකම තමයි ප්‍රියභාවයේ හිඳින්න බැරි. ලස්සන කියන්නේ මර උගුල. සුවඳ කියන්නේ මර උගුල. ඒ වගේම මිහිරි නාදී කියන්නේ මර උගුල. මිහිරි රසය කියන්නේ මර උගුල. මිහිරි පහස කියන්නේ මර උගුල. ඔය මර උගුල තමයි අපි ලෝකයේ බිලි බාන්න කොටු වෙන තැන. ඔන්නේ පංච කාමී නැමැති ඔය මර උගුලේ තියෙන ප්‍රියමනාපිය තමයි ආ යන කිව්වේ. සංසාරේ නැමැති සාගරයේ ඉන්න මාළු වැනි සත්වයාගේ සත්වයේ මනසේ හැරි සක්නවා. සංසාරේ නැමැති සාගරයේ. ඔයගේ මායයා නැමැති මරණය කරා ගෙන යන ධර්මතාවයේ සතර මහා භූතයන්ගෙන් කොටු කරගත්ත අමහද බිලිපිටි හදාගෙන අවිද්‍යාවේ රැහැනට බැඳලා දුකට ගන්න බිලිකොක්ක පටලොල ඒ දුක්ගොඩටම අල්ලා හිටන් ගහපු අසංස්වාදී නැති යම පටලොල දාන සංසාර සාගරේ හැරිසන්න ගමන් එහාට යනකොට මෙහාට යනකොට අරහත ගහන 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 එක වැරි වැරි යනකොට ආයිසරයක් අර සාගරේට වැටෙනවා. ආයි උපති සාගරේට ගිය කට මිදීමක් අර කොච්චර උමාවත් දෙදීන. ඉතින් මෙන්න මෙතෙන්දී ලෝකයා ප්‍රිය කරන මధుර කරන දේමයි හරයක් නැහැ කියලා දකින්න ඕනේ. උගලක් හැටියට දකින්න ඕනේ.
ප්‍රිය කරන මధుරු කරන දේ පැත්තකින් තියලා අනේ මේ දුක කොච්චර ගිනිද මේ දුක කොච්චර මහ බලවාද කියේ මේ ලෞකිකව කාට අපේන්නේ දුක ගැන කොච්චර කියේ හිටියා මිනිහෙකුට නිවන් දකින්න මගක් වෙන්නේ ඉතින් අනේ මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියේ හිටියට හරියන්නේ නැහැ අනිත්‍ය කියන්නේ මොකද්ද දුක්ඛ කියන්නේ මොකද්ද අනාත්ම කියන්නේ මොකද්ද කියලා යථාර්ථයෙන් දකින්නවා නම් මෙන්න මේකේ දකින්නවා මේ ඔය විදිහට තේරුම් ගත්ත දවසට අනිදාන දහම් දැක්කා යථා ස්වභාවය දැක්කා ඉදාර කවුරුවා කියා දෙන්න ඕනේ දුකේ ඉන්නවද දුකේ මිදෙනවද කියලා ආසාද පස්සේ යනවද නැද්ද කියන එක කවුරුවා කියා දෙන්න ඕනේ මෙච්චර කල් අසාධාරණ මොකද කළේ ඔය ආසාදී බලවත් වෙච්ච නිසා ආස්වාදී අසාරයි කියලා දැනගත් දවසට අසාධාරණය කරන්න හිතෙච්ච මුල එතනම ඉවරයි එහෙනම් සිල් රකවන්න වැඩි මොකට සිල් රකවන්න ඔයදී කියා දෙන්නේ ඕන කොහොමද සිල් රකවන්න ඔයදී දැනගන්නකොට සිල් හැකිලා හැකෙන සිල් හැදින අන්න සීල සාසනෙ ඒ සීල සාසනෙට අපහම් අධහනකාරී මානසිකත්වයේ ඇතිකර වූ මනවදන් රූප මනවදන් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගිනියට දැන් මානසිකත්වයේ ප්‍රබෝධ දගලන්නේ නැහැ ප්‍රබෝධ වෙන්නේ නැහැ ඒ සඳහා යන්න තියෙන බලාපොරොත්තු වෙන ටික දවසක් යන මොකද වෙන්නේ සීලේ නිසා සමභාවයටපත් වෙලා ඉන්ද්‍රිය සමතුලිත වෙනවා සමතුලිත වෙච්ච ඉන්ද්‍රියන්ට කම්පාවක් නැහැ අසහනයක් නැහැ ලක්ෂණ රූපයන් ලක්ෂණ ශබ්ද බලන ඒක ඕනකමක් නැහැ එහෙනම් ආස්වාදය ගන්න දෙයක් නැහැ ඉන්ද්‍රිය අකම්පෙන්නේ උෂ්ණ වැඩිය තියෙනවා නම් සීතල හොයනවා සීතල වැඩිය තියෙනවා උෂ්ණ හොයනවා සමතුලිත නැහැ එකක් හොයන්න අපි ඔවාගේ ඇහැ සමතුලිත නම් ලස්සන රූප හොයලා ඇලින්නෙත් නැහැ කැත රූප කියලා ගැටෙන්නෙත් නැහැ කන සමතුලිත නම් මිහිරි ශබ්ද හොය ඇලින්නෙත් නැහැ අමිහිරි කියලා ගැටෙන්නෙත් නැහැ නාසය සමතුලිත නම් ආග්‍රාණික සුවඳ කියලා ඇලින්නෙත් නැහැ දුගඳ කියලා ගැටෙන්නෙත් නැහැ ඒක හැටි අන්න හිතා ගන්න පුළුවන් නුවණ එන මිහිරි රස කියලා ඇලින්නෙත් නැහැ අමිහිරි අප්‍රිය දේ කියලා ගැටෙන්නෙත් නැහැ ඒක ලෝකේ හැටි දිවස සමතුලිත වෙලා මීරි ආස්වාද කියලා ඇලින්නෙත් නැහැ අමීරි කටුක ආස්වාද කටුක දුක් කරදර කියලා ගැටෙන්නේ නැහැ ඒක ලෝකේ හැටි මට ඔය දෙකක කොහොමද ඒකයි මීරි නම් මීරාවා ඉතින් ආවරිය මට අල්ලගන්න එකක් තියෙනවා කටුකේ ඉතින් එනවා නාපුවා ඔක ඔය දෙකම ලෝකේ හැටි ඔය ලෝකේ මට අල්ලන්න දෙයක් නෑ ආස්වාදය කියන වරගුලිය මට ගන්න දෙයක් නෑ ඒක වරගුලක් බව දැනගෙන ඉවරයි ඔක අල්ලගන්න සිට හේතුව දැන් නැති වෙච්ච බව හරි සම වේලා මොකද සමතුලිත නුවණ ආවහම සමතුලිත මාර්ග ප්‍රඥාව පහළ වුණහම සමතුලිත භාවයට පත් වෙලා ඵලයේ ලබා දීලා සමතේ ඵලයෙන් දිහා ඵල නුවණ පහළ වෙනවා. අන ඵලයට පත් වුණා කියනවා සමතේට පත් වුණාට පස්සේ. මෙන්න මේක කියනවා මාර්ග ඵලයට පත් වුණා. මාර්ගය අංගාන කරගෙන ඵලයාවර වශයෙන් ප්‍රශ්නයක් නෑ. සංසුන් වෙලා ගියා. සංසුන් වුණා. සං වැරුවා. වැරුවා කියන්නේ ඉවර වුණා. කෙලවර වුණා. සං කියන්නේ ලෝභය. ආස්වාද හොය යන රූපේ දැන් භාවනාව කියන එක වැඩෙනවා භාවනාව වැඩෙනවා නෙමෙයි සමතුලිත වෙනවා සමතුලිත වෙන්න දෙවිච්ච බාධකيات අපි දුරු කරන්නේ ඒ කරන්නේ සීලයෙන් ඒ සීලය ඇති කරන්න අවශ්‍ය කරන්නා වූ වැඩපිළිලා තියෙනවා ආර්ය වැඩපිළිලා ඒක තමයි ධර්මයේ වෙනෙහි කිරීම යථාර්ථයේ වෙනෙහි කරන එක යථාර්ථයේ වෙනෙහි කිරීමෙන් එහා සමාධියට අපිට කරන්නේ නැහැ එදාගෙන භාවනාව ලැබෙනවා භාවනාව කියලා කියන්නේ අපි වරණේ වැඩපිළිවෙලද සමාධියට නෙමෙයි භාවනාව කියන්නේ සංකෝපනිසං දුක්ඛ නිරෝධගාමිනී පරිපදාරිය සත්‍යං භාවයේ සම්බන්ති. ඒකයි භාවනා කරන්නේ. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරිහත්යේ භාවනා කරනවා. ආරිහත්යේ භාවනා කරනකොට භාවනා කරන්න තියෙන්නේ සම්මා ආජීවයෙන් අවිතරයි. වායාම සති කියන දෙක ඒක මට පරිවාර ධර්ම. සමාධිය ප්‍රතිපලයි. ආරියතාංග මාර්ගයේ භාවනා කරනවා කියන අටම භාවනා කරන්නේ. අටේ පහයි ගන්න. පහයි අධික හයයි. එතකොට ඒ යටින් පහක් ගන්නකොට 6 6 2 පරිවාර. පරිවාර ධර්මත් එක්කලා හතක් වෙනවා. අර වෙන එක සම්මා සමාධිය. ඒක ලැබෙනවා. අන්තිම විපස්සනා. අනේ ඒක. සමාධියෙන් පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති ඒක සතු. සම්මා සමාධියදී ඒක ලැබෙනවා. ඒක බලෙන් ලබන එකක් නෙමෙයි. සංවර වෙච්ච ඉඳුරන්ටයි සංවර භාවයේ මේ ගුණය අදකින්නේ. සංවර භාවයට පත්න වෙච්ච ඉඳුරන්ගේ සංවර ගුණේ දැනසිල්ලක් වශයෙන් ගන්න බෑ. ලස්සන රූප නොබලයි ඉන්න එක දැනසිල්ලක් වෙන්නේ. ලස්සන රූප වල වැඩක් නැහැ කියලා තේරිලා එතන පිළිපො කෙනා. ලස්සන රූප නැත්නම් අසහනයක් නැති කෙනා. ලස්සන රූප බලන්නේ නැත්නම් එහැ අසහනෙටපත් වෙන්නේ නැත්නම් එහැ සම්බන්ධ මනස අසහනෙටපත් වෙන්නේ නැත්නම් එයාට සමාධියක් ලැබෙනවා. යම් කිසි රූපයක් බලනකොට ලස්සනයි කියලා පිය ස්වභාවය තුළ බැඳෙනවා නම් ඒකෙන් රස විඳිනවා නම්
ඒ රස වින්දනයේට බැඳෙනවා නම් ඒ ස්වභාවයේදී මොනවා කරුවත් ඔහුට සමාධියක් නෑ. සමාධිය කියන්නේ යථාර්ථයෙන් පත් වුණහම ඉන්ද්‍රිය සමතුලිතතාවයට පත් වීම හේතුඵල නියමයක් වශයෙන් සිද්ධ වෙනවා. අන්නේ නියමයේ පරි එතන පත් වීම නිසා සමාධිය වැඩෙනවා මිසක් සමාධිය වඩනවා නෙමෙයි. ඉබේ කර දෙයක්. බුදුරන් වහන්සේ යනවා මහණනි බීජයක් හිටවගත ගොවියට කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ගොවියා මොකද කරන්න ඕනේ? සාමී සාතු හරියට කරන්න ඕනේ. කඳ වැඩේවා කිය කී ඉතින්ද හරි? කඳ වැඩීමෙන් තව දෙයක් කරන්න හරි එහෙම තියනවාද? සාමී එහෙම දෙයක් නම් පේන්නේ. මල්පල ලැබේවා මල්පල ලැබේවා කියලා හරි මල්පල ලබා ගන්න තව දෙයක් කරන්න තියනවාද? සාමී ඒකත් නේ. ඒවා ඕනම් මොකද කරන්න ඕනේ? සාතු හොඳට පැහැදිලිව කරන්න ඕනේ. සාතු හරියට කරපු තරමට කඳ හරියට ලැබෙනවා මල්පල හරියට ලැබෙනවා. ලැබුණාම ලැබුණා කියලා දැන ගන්නවා. ලැබුවා නෙමෙයි ලැබුණා. කලේ මොකද්ද ක්‍රියාත්මක කලේ මොකද්ද සාස්තු ලැබුණේ මොකද්ද කඳ සහ මල්පල් කඳ සමාධිය කියලා හිතාගන්න මල්පල් ප්‍රඥාව කියලා හිතාගන්න සාත්ව සීලය කියලා හිතාගන්න දැන් අපිට මොකද්ද කරන්නේ සමාධි වරන්ද භාවනා දෙන්නේ නේද යන්නේ ඉතින් අපි ඉල්ලපහම මොනවද දෙන්නේ බුදුරජාන් වහන්සේ අපිට කියා තියෙන කැරෙන්ද ඇයි සමාධි ඉල්ලනවා කර්මස්ථාන වාක්‍ය ඉල්ලනවා ඉතින් මොනවද දෙන්නේ වාක්‍ය දීලා පුළුවන්ද කරන්නේ මේ ධර්මයේ තුලින් සමාධි මත මේ වාක්‍ය මත වෙන්න ඕනේ. ඒ ධර්මයේ කැටි වෙලා සාරාංශය එන්න ඕනේ. සාරාංශය ගන්න මොකටද? දැන් මෙච්චර වෙලා අහගත්තු ධර්මයේ සාරාංශය ගත්තාම විග්‍රහ වෙනවා. අනේ මත වෙන්නේ. ඉතින් අපි ගන්නවා එක. අපි අනාථයට පත් කරන එකක් දකිනවා. නාතත්වයෙන් පෙනී සිටින අනාථයට පත් කරන්නා වූ හැම රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී, ධර්මකාමී හයම ගත්තොත් හයවෙනි එක හැදෙනවා පහ ගන්න කොට. පහයින් කරන හයවෙනි එක තියෙන හිතේ යෑම කිදෙච්ච පැටින්නilla තිය අභ්‍යන්තරයේ තියෙන්නේ හයවෙනි මනෝ ධර්මකාමී කියන්නේ මනස සම්බන්ධ කැරලා යන පහ හැරෙනවා පංචකාමී අහක් වෙනකොට පංචකාමී ගැන යථාර්ථය දකින අන මාර්ගය එහෙනම් ලෝකේ ප්‍රිය ස්වභාවයක් මධ්‍ය ස්වභාවයක් ඇති කාමී ගන්න රූපකාම අනාපයි දැන් අනාපේ ගැන දකින කාමී අල්ලන්න කියන පිළිලා ඉන්නේ සුන්දර ලෝකයක් මවා දෙන සුන්දර වස්තුවක් වාගේ හැබැයි අනාපය සද්දකාම අනාතයි ගන්ධකාම අනාතයි රසකාම අනාතයි පොට්ටබ්බකාම අනාතයි නේද ධර්මකාමත් කියන ධර්මකාම අනාතයි ආම් භාවනාවක් ආවා දැන් කවුරු අදුර කර්මස්ථානයක් නෙමෙයි යෝග මෙත් වේලා කියන එකේ සාරාංශය අනේ කර්මස්ථානය දැන් මේ කිව්ව එක මතක් වෙන්න පටන් ගන්නවා ඔක බලන්න වතුන රූපකාම අනාතයි සද්දකාම අනාතයි ගන්ධකාම අනාතයි රසකාම අනාතයි පොට්ටබ්බකාම අනාතයි ධර්මකාම අනාතයි අනාපතේ සිය කරගන්න. එතන මොකද වෙන්නේ? කාමයන් පිළිබඳ සාරා කියන හැඟීමක් තියෙන අසාරත් වෙන අනත්තා කියලා අසාරත්ය දකිනවා. අසාරත්ය දැක ගාම මග වැඩිනවා. අසාරත්ය දැක කරපතේ කාමයේ පස්සෙන් අන්තිමට බලාපොරොත්තු ඉවර. අනේ භාවනාව. අනේ සීලේ වඩන කර්මස්ථානය. කර්මස්ථානය වැඩින්නේ සීලේ සිය කිරීම. සීල ආවර්ජෙන්නේ. සිසිලගෙන දෙන්නේ ඉතනයි. සීල කිලි ගැටෙන තාක්කල් අපි දැවෙනවා. සිසිලක් නෑ. එහෙනම් සිසිලක් ලබා ගන්න නම් ඒකට අවශ්‍ය දේ කරන්න ඕනේ. සිහිලක් ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට කියනවා සීල වැඩපිළිවෙල. සීල නේම සිහිල වෙන වැඩපිළිවෙල. ඒ වැටේච ධර්මයට එකක් අහු වෙනකොටම ඒ අනුසාරයෙන් අනිකවා දකින්නවා. රූපකාම ගැන දැනගන්නකොටම ශබ්දකාමත් දකින්නවා, ගන්ධකාමත් දකින්නවා, එකත් දකින්න අනිකවත් දකින්නවා. එකින් එකට අනුපිළිවෙලක් එනවා. පටන් ගන්නෙ ඔහොම තමයි. රූපකාමයෙන් පටන් ගන්නවා. රූපකාමයෙන් ඉඳලා බෙන්දහ ප්‍රාසේ ශබ්දය අහන්න ඕන ටිකක්. ගියා ශබ්දකාමයේ අහන්න. ලං වුණා ගන්ධකාමයට. ක්‍රියාවට රස රසකාමිත වින්දනය කළා පොට්ටබ්බකාමී දැන්පත් කරගත්ත ධර්මකාමී ඔය ඔක්කොම අනුපූර්වයි අනුපූර්ව සිද්ධ වෙනවා නමුත් ඔය කොයි කාමයක් හරි නම් යථා කාමයන්ගේ යථාර්ථය දැකන අසාරයි කියලා කාමයන්ගේ යථාර්ථය අසාරයි වෙන සාරයි කියලා එකක් ඉන්නේ නැහැ සාරයි කියන්නේ අවිද්‍යාව නිකමනේ කාමයන්ගේ යථාර්ථය බැලුවොත් විද්‍යා මාර්ගයෙන් බලන්නේ විද්‍යා මාර්ගයෙන් විද්‍යා ප්‍රතිඵලයක් එනවා නිසා කවිද්‍යා ප්‍රතිඵලයක් ඉන්නේ ඒක ධර්ම නියමයි බීජ නියමයි ඔක්කොම ඔතන තියෙනවා ඔය අපි රූපකාම අනාතයි ශබ්දකාම අනාතයි එහෙම ගත්තා කියමුකෝ පහට විදලා ගත්තා විග්‍රහ කරලා ඉස්සෙල්ලා දැන් මෙහෙම අරගත්තට පස්සේ දැන් ලක්ෂණ එකක් පේනවා පේනකොටම ඔය මතුවේ රූපකාමය අන්න දැකයි තිබ්දී ඉතින් මම මේ අනාතේ කොහොමද දරන් තියෙන්නේ මෙච්චර කල් හරි වටනා දෙයක් කියලා ඒක යථාර්ථේ මොකද්ද අනාතීර දාන හැම ඕකයි දුකර ගිනියන හැම ඔය මේ පැටලුව තමයි දුකර වැටෙන්නේ එහෙනම් මේක මර උගලක් නිසා මේක සුන්දර වස්තුවක් නෙමෙයි මේ ලස්සන කියන එක. අදහස ඒ විලේ ප්‍රාත්ම කරලා හිටන් ඒ බලන්නේ බලාපොරොත්තුලා තිබුණා සංවර වෙනවා. අහ පෙළෑ.
ඊට බලන්න බලාපොරොත්තු නැති වෙලා යන එකක් නැති වුණාට පස්සේ ආයෙත් කරන් දෙන්නේ ප්‍රඥාව වැඩිලා තමයි ඒක හිම දැක්කේ නිරන්තරයෙන්ම හැරි හැරි ගහිලා යන ඊට පස්සේ යාර තේරෙන්න පටන් ගන්නවා ලස්සන පස්සේ යන්නේ ඒක ලස්සන සඳහා මෙහෙයවෙන එක මොන අවිද්‍යාව වැඩ පිළිලද මොන හරයක් නැති වැඩ පිළිලද එයාරම තේරෙන්න පටන් ගන්නවා ඉතින් එයාර පේනවා පේන්නේ කැටි කරේ නැහැ මේ බෙරක් කය කය ගහනවා ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මේක ඇඳගෙන ඉන්න එපා කියන්නේ අර කඳගෙන ඉන්න එපා කියන්නේ කොටර ඇඳගෙන ඉන්න එපා කියන්නේ කය ගහනවා කොටර ඇඳගෙන ආවතක හිලු වෙනවා ඒක අන්තිමට වලව යථාර්ථයේ එයාට වන්නේ කැටේමනේ බුදුමග කියන්නේ බාහිර ලෝකේ සංවර කරන එකක් නෙමෙයි අභ්‍යන්තර මානසිකත්වයේ හැද ගන්න එකක් හැබැයි අන්නේ මාර්ගයේ නැති නිසා තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර හරි වල්ලා වල්ලා ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් අර එහෙම කොටර ඇඳගෙන ආවත් එහෙම ඔක වල්ලා වරපේ ඉවරයි මොකද වැල්ලා තිබුණේ ඊට පස්සේ කය ගහනවා අර කැලගෙන හිරුන්ට තමයි අපි හාමුදුරු යන්න ගියේ. ආලි විදිහට ආපු හින්දා තමයි නරකු හින්දා තමයි අපි හාමුදුරු යන්න ගියේ. ඉතින් මේ පැත්ත බලාගෙන ඉඳ දෙන්න එපා ගෑනුන්ට. එහෙම කියනවා. එහෙම කියනවා හේතුවක් තියෙනවා. ඒක මොකද? නියම මාර්ගයේ ලෝකේ විද්‍යාමාන නැති නිසා. බුදුරන් වහන්සේ වැඩින්න කාලේ එක පැත්තක ඌර මරනවා. සින්දසු කර අනිත් පැත්තේ නිකන්ද කෑ ගහනවා අල්ලපු වැඩි. ඔය වැඩි දෙපැත්තේ දෙවුල්ලෝ. මොකද උනේ? කාට ප්‍රශ්නයක් වුණා? දැන් මස්කඩයක් ළඟ දාගෙන හිටියත් එහෙම භාවනා මධ්‍යස්ථානයක් අද මොකක් කියයි? ගැළපෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ මොන අපරාධයක්ද එක්ක එකක් අයින් කරපළා. හැබැයි තුන්දු සූකරේ ඌරුකොට වයින් කරලා දුරයන් හසි වේලුවලා ආවා මේක. නිකන් දෙවි පෙන්වලා අනිත් පැත්තේ. මේ උංගෙට මික්කුවා. අපේ මොකද? බාහිර ලෝකයේ සුන්දරත්වයන් නැති කරන්න බෑ. අපේ මානසිකයේ තියෙන මුලාව නැති කරගන්න ලැබුණ දන්නහ දේශනා කළා. ලෝකයේ සුන්දරත්වයන් නැති කරන්න උත්සාහ කරන්න එපා ඒක වෙන්නේ නැති වැඩ. ඒ අවිද්‍යාව ලෝකේ හැදි. අවිද්‍යාලෝකේ ඉන්න අයතරදී මඩේ පිවිච්ච හැදුන නිරුම මඩ ගෑවෙන්නේ නැතුව මඩ තැවෙන්නේ නැතුව ජලයේ තැවරිලා උඩට ඇවිත් ඉන්නවා වාගේ මේ ක්‍රමයට ඉන්න කියලා බින්න එහේ හරි මාසි